මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ YouTube වීඩියෝ හදද්දී පාවිච්චි කරන්න පුළුවන් සුපිරි software එකක්. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු මේ software එක මොකක්ද, මේ software එකෙන් කරගන්න පුළුවන් වැඩ මොනවාද සහ මේ software එක download කරගන්නේ කොහොමද කියලා. YouTube වීඩියෝ හදද්දී ඔයාලට හිතෙනවා screen record එකක් පාවිච්චි කරලා වීඩියෝ එක හදන්න. මේ වීඩියෝ එක හදද්දී ඔයාලට ඕන වෙනවා යම්කිසි area එකක් zoom කරන්න. මෙන්න මේ විදිහට යම්කිසි area එකක් zoom කරන්න, highlight කරන්න, underline කරන්න මේ වගේ වැඩ ගොඩක් කරගන්න පුළුවන් software එකක් තමයි මම අද ගෙනල්ලා තියෙන්නේ. මේ software එකේ නම තමයි Zoomit. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා මේ software එකෙන් කරගන්න පුළුවන් වැඩ මොනවද කියලා එකින් එකට. මුලින්ම මේක zoom කරගන්න පුළුවන් විදිහට තමයි software එක හදලා තියෙන්නේ. මේ zooming option එක වැඩ කරන්නේ keyboard එකේ control plus z press කරපුවම. අපි දැන් control plus z press කරලා බලමු මේකේ zoom එක වැඩ කරන්නේ කොහොමද කියලා. ඔයාට කරන්න තියෙන්නේ ඔයාට zoom කරන්න ඕන area එකට ඔයාගේ mouse pointer ගෙනහිලා keyboard එකෙන් control plus z press කරන්න. මෙන්න මේ විදිහට press කරපුවම ඔයාට බලා ගන්න පුළුවන් වුණා ඒ area එක zoom වෙච්ච විදිහ. ඔයාට මේ area එක තවදුරටත් zoom කරගන්න ඕන නම් ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ mouse එකේ මැඩ තියෙන බෝලේ ඉස්සරහට හෝ පස්සට කරකවන්න. ඉස්සරහට කරකවද්දී ඔයාට බලා ගන්න පුළුවන් තවදුරටත් මේක zoom වෙනවා. පස්සට කරකවද්දී ඔයාට බලා ගන්න පුළුවන් මේක තවදුරටත් zoom out වෙනවා. ඒ කියන්නේ zoom in zoom out කරන්න තවදුරටත් ඔයාලට මේ mouse එකේ roll එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා හිතන්නේ ඔයාට යම්කිසි area එකක් highlight කරලා පෙන්වන්න ඕන කියලා. ඔයාට කරන්න තියෙන්නේ මේ zoom වෙලා තියෙද්දිම mouse එක click කරන්න. ඔයාට බලා ගන්න පුළුවන් ඊට පස්සේ mouse එකේ point එක වෙනස් වෙනවා කියලා. මෙන්න මේ mouse එකේ point එක වෙනස් වුණාට පස්සේ ඔයාට මේකට කොටුවක් ඇඳලා ඒ area එක highlight කරලා පෙන්වන්න ඕන නම් ඔයාට කරන්න තියෙන්නේ control press කරගෙන මෙන්න මේ විදිහට click කරලා drag කරන්න. ඒ ඒරියා එක ඔයාට කොටුවකින් highlight කරන්න control එක press කරලා mouse එක click කරගෙන අදින්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ ඔයා හිතන ඔයාට අවශ්‍ය area එකක් තියෙනවා, ඒක රවුමක් ඇඳලා නැත්නම් ellipse එකක් ඇඳලා highlight කරන්න අවශ්‍යයි කියලා. ඔයාට කරන්න තියෙන්නේ keyboard එකෙන් tab එක press කරගෙන මෙන්න මේ විදිහට ඔයාට අවශ්‍ය තැනට ගිහිල්ලා රවුමක් ඇඳ ගන්න. ඊට පස්සේ ඔයා හිතන ඔයාට අවශ්‍යයි කියලා මොකක් හරි ඔයාගේ tutorial එකේ නැත්නම් ඔයාගේ video එකේ තියෙන වචනයක් underline කරන්න. ඔයාට මෙන්න මේ විදිහට නිකම්ම මවුස් එක ක්ලික් කරගෙන අදින්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට ෆ්‍රී හෑන්ඩ් නැත්නම් මේ ස්ක්වයර් එකක් හරි නැත්නම් රවුන්ඩ් එකක් හරි නැතුව ෆ්‍රී හෑන්ඩ් මොකක් හරි ඒරියා එකක් හයිලයිට් කරන්න ඕන නම් ඒ විදිහටම ඔයාට මෙන්න මේ විදිහට මවුස් එක පොයින්ට් කරා මෙන්න මේ විදිහට අදින්න පුළුවන්. මේ වගේම YouTube වීඩියෝ හදන අපිට කරගන්න පුළුවන් වැඩ ගොඩක් තියෙන software එකක් තමයි මේ Zoomit කියන්නේ. මේකේ තවදුරටත් කරගන්න පුළුවන් වැඩ මම පල්ලෙහාට දාලා දෙන්නම්. ඔයාලට එතෙන්ට ගිහිල්ලා බලන්න පුළුවන් මේකේ තවදුරටත් කරගන්න පුළුවන් වැඩ මොනවද කියලා. මම මෙතනදී කතා කරන්නේ මේකෙදි කරගන්න පුළුවන් main වැඩ ටික නැත්තම් main features ටික විතරයි. ඒ වගේම තමයි ඔයාලට පල්ලෙහා description section එකේ මේකට download link එකක් දාලා දෙන්නම්. ඔයාලට එතනින් මේක download කරගන්න පුළුවන්. මම හිතනවා YouTube එකට video හදන මං වගේම ඔයාටත් මේ software එක ගොඩක් වැදගත් වෙයි කියලා. මේ software එක මම දැන්ට පාවිච්චි කරලා නැහැ. මේක පාවිච්චි කරන්න පටන් ගත්ත ගමන් තමයි මම ඔයාලටත් මේක අරගෙන එන්න හිතුවේ. මේ වගේම ඔයාලට YouTube වීඩියෝ හදද්දි වැදගත් වෙන ටිප්ස් සහ ට්‍රික්ස් අරගෙන මම වීඩියෝස් ගොඩක් හදලා තියෙනවා මගේ ESR Geekso කියන YouTube channel එකේ. ඔයාලට මම ආරාධනා කරනවා මගේ YouTube channel එකට subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න කියලා. ඒ වගේම තමයි YouTube creators ලා නැත්නම් YouTube වීඩියෝ හදන ඔයාලට වැදගත් වෙන වීඩියෝස් ගොඩක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා. කොහොමද ඔයාගේ viewers 4000 හදාගන්නේ? ඒ වගේම කොහොමද ඉක්මනටම subscriber ලා හදාගන්නේ කියන ආදී කාරණා සම්බන්ධයෙන් මගේ channel එකට subscribe කරලා එකතු වෙලා ඉන්න. ඒ වගේම මගේ videos වලට like කරන්න, comment කරන්න, share කරන්න. මගේ මේ video එකත් එක්ක එකතු වුණාට ඔයාලට ගොඩක් ස්තුතියි. සුභම සුභ දවසක්.